බැංකු පද්ධති අයකරගනීමට නොහැකිවූ ණය බිලියන 1350යි. බිලියන 1350 කියන්නේ ඉන්ඩන් රෙවනු එකේ ඒ ආදායම් සමාන ගාන. ප්‍රතිශතයක් හරියට කීයද? 113යි. වෙනත් රටවල මේ ගාන කීයද? ඉන්දියාවේ 5.8යි, මැලේසියාවේ 1.8යි, තායිලන්තයේ 3.1යි, පකිස්තානයේ 8යි, ලංකාවේ 13යි. මේ ණය අයකර ගැනීම සඳහා කිසිම ක්‍රියාමාර්ගයක් අපේ රාජ්‍ය බැංකුව හා බැංකු පද්ධතිය කරගෙන තියෙනවා. 113 තැන්පත් කරුවන්ගේ සල්ලි වංචනික ව්‍යාපාරිකයන් කීප දෙනෙක් අතර ගිහිල්ලා කිසිම ක්‍රියාමාර්ගයක් නොගෙනින්න. උදාහරණයක් හැටියට මේ පාර්ලිමේන්තුවේ මෙහෙළිදරව් වෙච්ච කරුණු අනුව එක්තරා සමාගමක්, මපැන් සමාගමක්, මහ බැංකු වංචාවට සම්බන්ධ වෙච්ච සමාගමක්, ලංකා බැංකුවෙන් ගත්ත ණය, මහජන බැංකුවෙන් ගත්ත ණය අපකරයට තිබ්බේ එකම දේපොළ. ඒ දේපොළ වටිනාකම් වගේ කීප ගුණයක ණය අරන් තියනවා. දෙකම එකතු කළාට පස්සේ රුපියල් බිලියන 7ක පොල්ලක් අද ලංකා බැංකුවට, මහජන බැංකුවට තියලා තියෙනවා. මොකද්ද අරන් තියෙන පියවර? මොකද්ද ඒ අරගෙන තියෙන පියවර? මට ලයිස්ට්ුව කියවන්න පුළුවන්. මේ පාර්ලිමේන්තුවේ ඇතැම් මන්ත්‍රීලා ඉන්නවා, මේ පාර්ලිමේන්තුවේ හිටවු මන්ත්‍රීලා ඉන්නවා, ඇතැම් ඇමතිලා ඉන්නවා. හොඳ බෙන්ස් රටවල යනවා, කොළඹ හතේ ජීවත් වෙනවා. හැබැයි අහිංසක තැන්පත් කරුවන්ගේ සල්ලි වලින් තමයි මේ නැටිල්ල නටන්නේ. ඒ නිසා මුදල් අමාත්‍යාංශයට වගකීමක් තියෙනවා, මේ බැංකු පද්ධතිය ස්ථාවර කරන්න නම් දේශීය ණය ප්‍රතිහෝගතකරණයට කලින් මේ අක්‍රමික ණය ප්‍රමාණය දරාගත හැකි ප්‍රමාණයකට ගැනීම සඳහා ඉක්මන් කඩිනම් ක්‍රියාමාර්ගයක් ගන්න. මොකද සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ පරාටේ පනත යටතේ දේපොළ ජනසතු කරනවා නම්, දේපොළ අත්පත් කරගන්නවා නම් බිලියන 1350 මාර්තු 31ට මේ ගෙවල නැති මේ රටේ ඉන්න මේ ජාවාරංකාර පන්තියට ඒ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ ඇයි කියන එක ගැන මුදල් අමාත්‍යාංශය උත්තර දෙන්න ඕන.